පසිකෝ ඒහි පසිකෝ එන්න එ දරුමය දකිබ නමුතස භගවතු අරහතු සංමා සංබුද්න් දස්ස නමුතස්ස භගවතු අරහතුෝ සංමා සංබුතුන් දස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සංමා සංබුතුන් දස සිල් දෙනාටම ෙරුවන් සරණ පාර්ථනා කරනවා මෙහිමි දිරිී උදශන දහසක් බුදුන් බුදුවන උදේසන පින්වත් ඔබ සෑමදනාම බලාපොරොත්තු වන්නේ ස්වර්ණවාහිනය තුළින් උදේසන විකාශනය වන, ඒහි පස්සිකෝ ධරම දේශනාවට දෙසවන් යොමු කරන්න ඒ නිසා මේ ධරමය මේ දේශනා කරනු ලබන කරුණු කාරණාවන් ඉතාමත්ම හොඳින් සවනය කරලා ඒ ලඟට ධාරණය කරගන ඒ ධාරණය කරගත්ත දේවල් පින්වතුනි අපේ ජීවිතවලට එකතු කරගන්නට ඕන. එහෙම නැත්තන් ඒ දහම් කරුණු අපේ ජීවිතය සකස් කරගන්න අඩුපාඩු නැති කරගන්න යහපත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය වටපිටාව සකස් කරගන්නට යොදවගන්නට ඕන එහෙම නැත්තං මේ ධරමය සවනය කළ පමණින්ම පින්නතුන ජීවිතය සාර්ථක වෙන්න නැහැ උදාහරණයක් විදිහයට ගත්තත් අපි ඉඳගන ඉන්නකොට අපි කියමු අපේ ඔඩොක්වේ වීදුරුවක් තිබනවා කියලා අපි නැගිටනකොට ඒ වීදුරුව ගැන අමතක කරලා අපි නැගිට්ටොත් මොකද වෙන්නේ ඒක බිමට වැටිලා කැඩිලා බිඳිලා යනවා ප්‍රයෝජනට ගන්න බැරි තත්ත්වයට පත්වෙනෝ. අනඒවාගේ තමයි මේ ධරමය ගොඩාක් අය සවනය කරනවා හැබැයි ඒවා ඒ වෙලාවට විතරයි ඒව ජීවිතයට එකතු කරගන්න නැහ ඒ නිසා තමයි මිනිස්සු ගුණධරමවලින් ඇත් වෙලා තියෙන්න්නේ අද මේ සමාජයේ ගන්නකොට මේ මනුස්්‍යයා මොනතරම් පිරිහිලාද පිරිහි මේ ලක්ෂණ මොනතරම් අපි දකිනවාද මෙච්චර බණ කියන්න රටේ මෙච්චර පිරිත් කියන ගුණධරම ගැන කතා කරන නිතර බනපිරිත් ඇහෙන රටේත් තුනි මිනිසුන්ට මනුස්සකම් අමතකයි වෙලා මේ මනුස්සකම කොච්චර පිරිහිලා ගිල්ලද ඒක හේතුව තමයි අපි මේවා සවනය කරලා ධාරණය කරගන ඒ අනෝ ජීවිතය සකස් කරගත්ත නැති නිසා සාධ දවසත ඔබේ ජීවිතය යහපත් කර ගැනීම පිණස සුවපත් කර ගැනීම පිණස දෙලව වැඩදායක පිනිස වටිනා දහම් කරුණු කිහිපයක් ගෙන හැර දක්වන්නටයි මේ වෙලා බලාපොරොත්තුවන්න්නේ. එනිසා මේ උතුම් ධරමය තුළින් එයාසිරුවාද ලබාගෙන මෙලව ජයගන සසර ජයගෙන චතුරාර් සත්‍යය අවබෝධ වේවා කියන පවිත්‍ර සිටවිල්ල ඇතිකරගන මේ ධරමය ස්වනය කරන්න ඔබ අධිතන් කරගන්න ට ඕන පිනතුනිමා ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ මජ්ජිම නිකායි මජ්ජිම පන්න්නසකේ එන සූත්‍ර ධරමයක් ඒකට අප නමකින් හඳුන්වනවා දනංජානි සූත්‍රය. මෙ දනංජාන සූත්‍රය තුළ අපට ජීවිත සාර්ථ කරගන්න එමනත්ම් බ්‍රහ්මලෝකය කරා ගමන් කරන්න, අවශ්‍ය මාර්ගය කරුණුකාරණ මනාව පැහැදිලි කරදුන්න සූත්‍ර ධර්මයක්. අපේ පිළිබඳව සාකච්ඡා කරමු අපේ පිල්ලිබඳව දෙසවන් යොමු කරමු. පිනතුනිමි දනංජාන සූත්‍රය තුළ ඇතුළතුවන්නේ සැරියුත් මහරහතන් වහන්සේ සහ මේ ධනංජානි කියන බඹුණා අතර තිබුණ සාකච්ඡාවක් පදනම් කොටගෙන තමයි මේ දහම් කරුණ විදිරිපත් කරන්නේ. එක දවසක් සරයුත් හාමුදුරුව දනංජානි බමුණගින් විමසනවා බුණ කච්චසි දනංජානි අප මත්තෝසි ඔබ ධර්මේට අනුව අප්‍රමාදීව කටයුතු කරනවදි කියෙ ලැහුවා. සැරියුත් හාමුදුරුව ප්‍රශ්න කරන ඔබ ධාර්මිකව අප්‍රමාදීව කටයුතු කරනවද කියලා. මේ වෙලාවේ අර ධනංජාන බමුණ හරි උත්තර පිහෙමනැත උත්තරයක් දෙනවා අප පින්නතුන පුදුම සහගත. සරයුත් හාමුදුරුවන්ට බමුණ කියනවා අපේ හාමුදුරුවන්නේ මම කොහොමද අප්‍රමාදීව ධාර්මිකව හරිහම්භ කරමින් ජීවත් වෙන්නේ කොච්චර ප්‍රශ්න තියනවාද. ඒ ප්‍රශ්න විසඳන්න ධාර්මිකව අප්‍රමාදීව කටයුතු කරන්න බැහැ එහෙම කලොත් එහෙම මේ කිසිද දෙයක් කරගන්න බැරි වෙනවා. මට අපේ හාමුදුරුවනේ දෙවාපියන් පෝෂණය කරන්න ඕන ඒ විතරක්ද අබුදරුවන් පෝෂණය කරන්න ඕන. ඒවාගේම දැසිදැස්කම්කරුවෝ පෝෂණය කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි නිතර නිවසටන හිත මිතුරන් ඥාතිමිතරාදීන් මේ සෑම දෙනාටමත් මම යුතුකම් කරන්න ඕන. ඒවාගේම මියගියායට අප වඳින පුදන ඉෂ්ඨකාමී දෙවියන්ට යුතුකම් කරන්න ඕන ඒවිතරක්නෙව රාජ්්‍යයටත් අයබඳු ඉටුකරමින් රජයට යුතුකම් මි්ට කරන්න ඕන මේ හැමෝ දෙයක්ම කරන්න ගියාම ධාර්මිකව හම්බකරුත් අපිට ජීවත් වෙන්න බැහැ ඉවිත රක්නෙවෙ මේ යුතුකම් මිෂ්ට කරලා මගේ ජීවිතයක් මම සාර්ථක කරගන්න ඕ. මගේ ීවිතත්ම සතුටින් ගත කරන්න ඕනු. බලන්න මේ වගේ ප්‍රශ්න ඔබටත් තියෙනවා නේ ද වර්තමාන සමාජි.හොයි පැත්තෙන් ගත්තත් අප පීඩාවට පත් වෙලා. හොයි පැත්තෙන් වත් අපට සැනසීමක් නෑ. ඒ නිසා එහෙම වෙලා සමහර අය වැරදි ක්‍රියා කලාපයන් වලටේදනවා. සමහරයි ජීවත් වෙන්න බැහැ කන්න බොන්න නෑ කියලා ප්‍රශ්න වැඩී කියලා හොරකම් කරනවා. අනුන්ගේ දේවල් හොරහිතන් ගන්නව ඒවාගේම වැරදි ක්‍රියාවන් සිද්ධ කරනවා හැබැයි බුදු දහම තුළ පිනතුන ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඒවාගේ මේ කටයුතු කරන්නේ මේ වගේ අවස්ථාවන් වලද කෙලෙසද කියන කාරණය මනාව පැහැදිලි කරදල තියනවා. එනිසා ඔබට වගේ එදා දනංජානි බමුණටත් තිබුණ ප්‍රශ්න මේ සෑම දෙයක්ම සිද්ධ කරන්නේ කොහොමද ධාර්මිකව ඒවාගේම අපි සමහරලාට කියනවන්නේ ඔබ සහර වෙලාට කියනවා මේවා කරන්නේ කොහොමද හොඳට හම්බ කරලා ඒනිසා කුහෙං හරි අපි සල්ලි හම්බ කරන්න ඕන. කොහෙං හරි මොනවහරි කරලා අපි ධනය උපයන් නෝන වැරදි වැඩ කරල් හරි ධනය උපයන් නෝන පිනතුන එම වැරදි වැඩ කරලා අධාරමිකව අයහපත්ව සිදුකරන ක්‍රියාවන් බුදු දහම ප්‍රතික්ෂේප කරනවා ඒ සතුට ඒ සැනසීම තාවකාලිකයි. එනිසා මෙන මේ කාරණා එදා දනංජානි බමුණ සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළ. එනිසා මේ වෙලා සැරියුත් හාමුදුරුව මේ දනජානි බමුණ හමුවෙන්න්න කීප වතාවක්ම වැඩිය වැඩී වෙනක සිදයක් නිසාන් නිෙවෙයි මේ බමුණට පින තියෙනවා බ්‍රක්්ම ලෝකයේ ප දෙන්න එමන තක් ඉහල තලයකට ගමන් කරන්න වැරදි වැඩ කළොත් වැරදි ලෙස ධනය පියයුත් ඒවාගේ අධාරමික ජීවත් වළුත් ඒ ප්‍රතිඵල කුමක්ද කියන කාරණය මේ බනට බමුණට පැහැදිලි කර දීම අවශ්චිතාවේ තිබුණා සැරියුත් හාමුදුරුවන්ට එක දවසක් පෙන්නතුි සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිය රජගහනුවර වේල්ුුවනාරාමේ ඉඳලා සැතවකුම් එකසිේ විශ්සක් දුර දක්ෂිනා ගිරිය කියන මේ ප්‍රදේශයේ සැරියුත් හාමුදුරුව චරිකාවගේ දුරා ධර්ම චාරිකාවය දුුණා. දකට බුදුරජාණන්වාසේ වැඩහිටිය රජගානුවර ඉදලා සැතපුම් එකසිය විශ්සක් දුර ප්‍රදේශයක තමයි මේ සැරියුත්හා මුදුරු පින්ඩ පාති චාරිකා වැඩම කළේ. එම වැඩම කරලා උන්හන්සේ වේක සුවයෙන් ඉන්නගොට ඒ ස්ථානයේ තෙනවා සැරියුත් හාමුදුරුව බැහදකිින් එනවා රජගහ නුවර ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඩහිටපු එක්තරා භික්‍ෂූන් වහසේ නමක් සැරියුත් හාමුදුරු හමුවන්න එහෙම විල්ලා උන්වහන්සේට වන්දනාමාන්‍ය කරාට පස්සේ උන්වහන්සේ අහනව රජගානුවර තත්ත්වය භික්‍ෂූන් වහන්සේකින් විමසනවා ස්වාමීනි රජගහ නුවර වේලු වනාරාමය සුවදුක් කොහොමද බුදුරජාණන් වහන්සේ සුවෙන් වැඩඉන්නවද නීරෝගීව වැඩඉන්නවද එතකොට අර භික්ෂූන් වහන්සේ එසේ ස්වාමීනි බුදුරජාන් වහන්සේ නීරෝගීව ධරම චාරිකාවය දෙමින් ලෝක සත්ව්‍යයාහට පතලමහා කරුණාවෙන් ධරමයේ දේශනා කරමින් වැඩසිටිනවා ග මේ භික්ෂන් වහන්සේකෙන් විමසනවා සරියුත් හා මුරුව මේ දනන්ජාන බමුණ ගැන එතකට පැහැදිලි වෙනවා දනන්ජානි බමුණ කියලා කියන්නේ සැරියුත් හා මුදුරුවන්ට හිතවත් කෙනෙක් එසා බුදුහා මුදරුවන් ගැන විමසලා ඊලාඟට අහන්නේ මේ බමුණ දනන්ජාන බමුණ ස්විං් ධාර්මිකව ජීවත් වෙනවති කියලා ර භික්‍ෂූන් වහසෙන් ලැබුණේ සැරියුත් හාමුදුරුවෝ හිතපු නැති පිළිතුරක් ස්වාමීණී ධනංජාන බමුණ ධනය උපයනවා සුවසේ ජීවිතය ගත කරනවා හැබැයි එතුමා ගැන්න රජගහ නුවර මිනිස්සු අතර තියන කතාවේ තරම් හොඳ දෙයක් නනිවෙේ යා ගැ චරිතසාහතිකය හොද දෙයක් නෙවෙයි මේ දනංජානි බමුණගාව තිබුණ අධාරමික සැහැසිකම් ක්‍රියා කිහිපයක් ඒ ර ස්වාමීන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. පළවෙනික තමයි මේ ධනජානය බමුණ රජු සමග සම්බන්ධකම් ඇතිකරගෙන ඒ ප්‍රදේශයන්න ගුරහෝපතීන්ට ප්‍රධානති අයට හිරිහැර කරදර කරනවා අයුතු ලෙස ධනී උපේනවා ඒ අයගින් අපි වර්තමානය කියන සම පගාව ගන්නවා කියලා. එහනම් මේ රජු සමඟ සම්බන්ධකම් ඇතිකරගන රජ්ජුරුවෝ සමග ප්‍රදානට තියෙනව කියලා එහමන රජුරුව සමග ළඟ කිිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා කියලා මිනිස්සු බයි කරලා අයිතු ලෙස දනී උපේනවා. එක හොඳ කාරණයක් නෙවී. වර්තමාන සමාජවලත් එහෙම මිනිස්සු ප්‍රධාන තරතුරු දරනායගේ නම් විකුණලා එයාලත් එක එකට ඉන්නවා කියලා සමහර වෙලාවට පොටෝගහගන වැරජි ලෙස ධන යුපේන මිනිස්ු වෙන්න එදා ධනජානි බොමනුවත් අනී වගේ රජතුමා හිතවත් කියලා පෙන්නලා මිනිස්සුන්ට මිනිසුින් අයිතු ලෙස ධනයුපයා සපයාගන්න ට මේ දනංජානය බමුණ කරන තවත් වැරදි වැඩක්තමයි රජතුමා රවට්ටනො ප්‍රදහනනිය අරවට්ටන අ බමුණු ගෘරෝපතියන් සමගෙක් වෙලා මෙයා රජතුමාට පෙන්නනව තමන්ට විශාල පිරිසක්කින්නවා තමන්ට විශාල බලයක් තියනව කළ පෙන්නලා රජතුමා රවට්ටල රාජ්‍ය බාණ්ඩාගාරයේ දේවල් හොරකම් කරනු තු ලෙසගන්න ප්‍රධානියත් රැවටෙනවා අනේ මනුස්්‍යයාට විශාල පිරිසක්කින්නවා විශාල කැමැත්තත්තියෙන මිනිසුන්ගි ඒ නිසා මේ මනුස්්‍යය නැති කරගන්න හොඳ නෑ කියලා කල්පනා කරලා ඒකෙනාට ඕන ඕන විදිහට කටයුතු කරා නිඩ සලස්වලා දීලතියවා. ඒත් පින්නතුනි පිරිහිීමේ ලක්ෂණයක් විනාසවීමේ ලක්ෂණයක් තයි රජු සමගකතු වෙලා මෙයා මිනිස්සු පෙලෙනවා දෙවනිකාරණය මිනිස්සු සමගයකතු වෙලා රජතුමා රවට්ටලා රාජ්‍ය දේපල අයිතුලෙස පරිහරණය කරනු. තුන්වෙනික තමයි පින්නතුනි මේ ධනජානය බමුණට හිටිය බැමිණියක් ඉතාමත් මොහොද කෙනෙක් එයා මිය පරලව ගියා ඊට පස්සේ. බමුණ ගෙනාපු කාන්තාව විවාහ කරගත් කෙනා මිත්‍යාදුෘෂ්ටිකයි අධාර්මිකයි අකීකරුයි අන්න ඒ වගේ කෙනෙක් මෙන්න මේ කාරණ නිසා මේ දනංජානය බමුණ ඇතුළු මේ හැම දෙනාම පිරිහීමට ලක් වුණා අපි වර්තමාන දිහා බැලුවත් අපට පේනවා අද අපි මේ පිරිහිලාතියෙන්න්නේ ැයි අද අපි මේ තැනට මේ රට සමාජය හැම දේම වැටිල තියෙන්නේ මෙන්න මේ විදිහ මිනිස්සු දනංජාන බමුණ වගේ අය හිතපු නිසා. ඉලකටේ මේ කාරණ දැනගත්ත බස්සේ සැරියුත් හාමුදුරුව යම් කළකිරීමක් ඇතිවෙලා පස්සෙ දවසක යන මේ ධනජානි බමුණ මුණ ගැහෙන්න්න. මුණග හැන්න ගිහිල්ලා. සතුටු සාමීචයේ දිලා ඉඩ පාතෙත් වලදලා දනන්ජාන බමුණට කියනවා ඔබතුමා මට හමුවෙන්න ඕන මෙනෙ මේ මම කියන ෘක්ෂ මූල ලඟට එන්න ගහමුලට එන්න එතුමඒ වගේ මවාආවට පස්සේ රජත් මේ සැරියුත් හාමුදුරු නැවතත් අහනවා මේ දනංජානි බමුණනකින් ඔබ සුවේන්ද සිටින්නේ කියලා. ඒ වෙලා අර මා මුලින්කිව් වගේ ඉිතුරු දෙනවා සැරයුත් මහරාතන් වහන්ස මේ හැමදේම අඹුදරුවන් දෙමාපියන් පෝෂණය කරමින් ජීවිතය ගත කරා නමාරුයි එනිසා ධාර්මිකරම නෙවෙයි කියලා. ඒවෙලාවේ සැරියුත් හාමුදුරු අහනවා ධනන්ජාන බමුණ ඔබ මරනාසන්න මොහොතේ මේ කරපු වැරදිවලට ඔබ යමපල්ලන් විසින් අපායට ඇදගෙන යන්න හදනකොට ඔබට ලුවන්ද ම මේ අධාර්මික දේවල් කරේ දෙමාපියන් නිසා කියලා බේරන්න බැහස්වාමින් වහන්ස. එනකට අබුදරුවෝ නිසා ඒමනත්තං මං මේ වැරදි වැඩ කළේ මගේ දරුවටි කරැක ගන්න ඒමනත්ත යුතුකම් මිෂ්ට කරන්න කියලා කිවෝත් යම පල් ඔබට සමාව දෙනවද නැස්වාමිනිි කියලා පිළිතුර දෙනව හෙනං. ඒලා සැරයුත් හමුදු රහණනවා දෙමාපයන් වෙනුවෙන් ඔබ අබු දරුවන් වෙනින් න යුතුකම්මිෂ් කරන්න ධාර්මික වීමද වඩාත් වැදගත් අධාර්මික වීමද ධාර්මිකව හම්බ කරන්න දේද වැදත් අධාර්මික හම්බ කරන්න දේද වැදගත් කියලා හනෝ. එවිට දනජානි බමුණ පිළිතුරදනවා ධාර්මික වහරි හම්බ කරන්න දේ තමයි වැදගත්වෙන්නේ. එනිසා මතගතියාගන් ඔබ කොයි විදිහට ජීවත් වනත් බට ඔබේ ජීවිතය දිහා නවත හැරි ලබලන්නනවා ඒ වෙලාට අපිට කවුරුත් නැහැත් තමන් තනි වෙනවා. එසා හොදට ජීවිතය ගතකරොත් ොයිතරම්ම අප පහසුතා තිබුණනත් ප්‍රශ්න තිබුනත් වැරදි වැඩ කරන්න ඇතුව ධර්මික ඔබට ජීවත්වෙන හැක අවතියෙන වනම් ධර්මී පිහිට ආසිරුවාද ලැබෙනවා. අවසාන ඔබට චුතිසිත වෙලාව මරණසන්න මෝතේ අනේ මම ලස්සන ජීවිතයක් ගත කලාා කොච්චර අමාරුකන් තිබනත් අපහසුතා තිබුණනත් මම හොරකං කලේනෑ වැරදි වැඩ කළේ නෑ කියලා සතුට වෙන්න පුළුවන් එහෙම ජීවිතයක් අපි ගත කරන්නටඕන්න. එළකට පින්නතුනි මෙ දනංජානනි බමුණගින් ගහන ඔ කැමති නිරයට යන්නද එමනැත්ත ඔබ මට මේකට පිළිතුරු දෙන්න මෙතන වඩාත් වැද ගත්ව නිර තිරිසල් ලෝකයේද. පැහැදිලික වන තිරිසල් ලෝකය. ඉලට හ තිරිසන් ලෝකේද ප්‍රේත ෝකයේ ද වඩා වැදගත් තිරිසල් ලෝකද වඩා ප්‍රේත ලෝකයේ හොඳයි. ඉලකට හන ප්‍රේතලෝකයේද වඩා වටින්නේ මනුසාාත්මේද මනුසාත්මය කළ පිළිතුර දෙනවා ලඟට විමසන මනුසාාත්මේද දිව්‍යාත්මේද දිව්‍යාත්මයයි. එ දිව්‍ය ආත්මේද බ්‍රහ්මාආත්මේද වටින්නේ බ්‍රක්්මාාත්මයයි.යසත් ධනන්ජානය බුණ අසනී පෙවෙලා මරණසන්න මොහොතේ මේ කාරණ සැරියුත්හාමුදරුවෝ මේ බමුණට පැහදිලි කරදෙනවා. එසේ නම් වඩා වටින්නේ බ්‍රක්්ම ආත්මයක් නම් ඔබ කැමති බ්‍රහ්ම ලෝකයට යන් නම් සියලු සත්වයන් කරෙහි මෛත්‍රය පතුරුවන් අවයිදීව කටයුතු කරන්න. එවාගේම කරුණාව උපේක්ෂාව මෙ මේ දේවල් ගුණ දරම ඇති කරගන්න. මෙත්තා කරුණාම් මුදිතා උපේක්කා කියන මේ ගුණ දරම මොබේ ජීවිතය තුළ ඇති කරගන්න වනං ඔබට පුළුවන් ධාර්මිකව ජීවත්වෙන වනං දෙලව සැනසී මුදා කරගන්න. මෙලවස් සැනසී මුදා කරගන, පරලවස් සැනසී මුදාකරගෙන ජිවිතය ජයගන්න. එනසාම ඔබට යෝජනා කරනවා අධාර්මික වන්න එපා. සෑසිකම් කරන්න එපා ධාර්මිකව යහපත්ව. ච්චර අපහස්ුතාආතිබුණත් ඒවා දරාගන්න හොඳින් ජීවත්වමු, යහපත්විදිර ජීවත්වමු එහෙම ජීවත්වීම තුළින්. ඔබට සැනසීමක් උදා කරගන්න පුළුවන්. එවාගේම සමාජයට ගමට රටට සෑම තැනකටම යහපතු උදාකර දෙන්න පුළුවන්කමතියනවා. එනිසා ඔබට ඒ සඳහා ශක්තය දෛරේ ලබේවා කියල පාර්තනා කරමින් මේ වෙලාවේ මෙරැස්කර ගණට දුන සියලූම පින් දවසිදායකත්වේ ගෙනටිතු කරපු සෑමදනා නමින් මියගේ සියලු දෙනාටමත් බනාහපු ඔබ නමින් මියගේ සමටත් මේපින්ං ලැබේවා. සංසාරගත ජීවිතය සූපත් කර ගනිත්වා. අවසන බලාපොරොත්තුරොතුම් නිවනිින් සනසෙන්න්නට මේ සියලුපින් මියගේ සෑම දෙනාට හේතු වාසනාාවේවා. සියලු දෙවියෝ මේපින්ං ලැබ දෙවියන්ගේ දෙවසුනු මත්භාවේ වඩා වරධනය කරගෙන වසන දෙවියෝද බලාපොරොත්තු වන, උතුම් නිවනිින් සැනසනට දෙවියන්තත්ම පින් හේතු ආස්සනාාවේවා, බණහපු ඔබැහැමටත් දායකත්වේ දරව් සැමටත්.ඒවාගේම ස්වන්නවාහිනි කාරමණ්ඩලය ඇතුළ සෑමසියලු දෙෙන. අටමත් මේ සියලු පින් ආසිරුවාදයක් වේවා ශක්තියක් වේවා. මෙලොවසින් නිදුක් නීරෝගගේ භාාවේ උදාවේවා චරජීවනය සැලසේවා, කායකසුුවේ ලබේවා, මානසික සැසී මුදවේවා. අපල උපද්‍රරව ලෙඩුදු කරදරබාදක අතුරු ආන්තරාවන් හිරුදුටු ගණදුරක්ෂේ ඉහෙත විද්වන්සනය වේවා රට සෞභාග්‍යි මත්වේවා සියලු සත්‍යය සූපත්වේවා අවසන බලාපොරොත්තු වන උතුම් නිවනිින් සැනසෙන්නට මේ සියලුපින් හේතු වාසනාාවේවා කියල සාධූ කියල පාර්තනා කර. ි කල අතුකෝරල සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘු, දීප සාමවිිනිස්සුරු, ජීවනශූරී Dට අතුකෝරල මැතිතුමාගේ එකුළුස්වැනි ගුණ සැමරුම හා අතුකෝරල සමූහ ව්‍යාපාරයේ නිර්මාතරූදධනය වෙනුවෙන් එතුමාගේ උපන්දිනය යෙතින අගෝස්තු හතර වැනි අදදින මහා දානමය පින්කමක් පැවැත්වනත්‍ර, ආයතනයේ සීල්ම සේවක පිරිසට වටිනා වේලි ආහාර පාර්සල් පිරිනැමීමද සිදු කෙරේ. එතුමාට නිවන්සුව පතමින් අතුකෝරල සමූහව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ඇතුළු පෞුලෙස්සී ලුතිෙනත් ආයතනයේ සමස්ත සේවක සේවිකාවන්ගේ දායකත්වෙන් අතු තින මෙම ධර්මදේශනාව සිදු කරනු ල පයි.